1970ನೇ ಅವೃತ್ತಿಯಲ್ಲಿ ಅವೃದ್ಧ ಅವಸಾನ ಭಾಗದಲ್ಲಿ ಹೊಂದಗೆಲ ಚಿತ್ರಪಟಿ ತುಣಕ್ಕಾವ ಹೊಂದಮ ಹೊಂದಾಯಿ ಹೊಂದಟ ಯಾಕಂದ್ರೆ ಹೊಂದ 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 ಚಿತ್ರಪಟಿ ತುಣಕ್ಕಾವ वे चित्रपट तुने देवनी चित्रपटे तमाई होंदाई नाटक अध्यक्षने कले लेनिन मोरायस निष्पादने कले के गुणरत्नम अपे सिनेमा वे सिनेमा व्यापार गुणनंगी में दी अपने किसी से इतना मत करना टे बेरीव यानी सिनेमा व्यापार एक्टिविटी लंका वे गुणनगती देशी सिनेमा कर्मांते गुणनगती धनाकर्षण सिनेमा गुणनंगी में दी वे के गुणरत्नम कले मेह किसी से इतना अपने अवताक्षर करना भय सिनेमा सहित सिनेमाश्रमें समागम गुणवागन यापने उपन्न में तरुण व्यापार किया लांकिक सिनेमा वे जनाकर्षण सिनेमा वे हेड थल रुव सकस करन्नत विशाल मेहया करा ओ निर्माण करा दियो चित्रपट निर्माण करा दि मम हितने लंका वे हिटपो विशिष्टतम निष्पादक वरया ओ यह कि एट हेतु ओ चित्रपट किसी से मुदल आयोजिके उपमनक चित्रपट पिल सलसुम निष्पादने सियलू कटू तिरगत करवक आकार में सियलू देवालगन ओहट तिबिच विशाल परिचय ओ तमंगे चित्रपट वसंग वाणट कालीन ओ चित्रपट प्रेक्षक क्रेडिट सेट ए कोमुणत मे के.गुणरत्नम में निर्माण करपु निष्पादने करपु होननरकाई चित्रपट तमा लेनिन मोरायस मूल बतावट सीमा सहित सिनेमा समागम विनवेन निर्माण करबु सिनेमा कृतिय वाने මේ චිත්‍රපටය ඉන්දියානු කතා කීපයක් ඇසුරෙන් වුණත් නිර්ම තිරචනය ලිව්වේ ලෙනින් මොරායස් දෙවස් රචනය කළේ ධර්මශ්‍රී ගමගේ ලෙනින් මොරායස් ලියපු මේ චිත්‍රපටයේ කතාවට අයිති මිත්‍රයන් දෙන්නෙක් ගැන කතාවක් එක් මිත්‍රයෙක් විජේ අනෙක් මිත්‍රයා ටෝනි විජේ කියන්නේ ගාමිනි ෆොන්සේකාට ටෝනි කියන්නේ ටෝනි රණසිංහට ඔන්න දෙනා කුඩා කාලේ සිටම ඉතාම හොඳම මිත්‍රයෝ. ටෝනි ධනවත් තරුණයෙක්. ඔහුගේ ව්‍යාපාර තියෙනවා. ගාමිණී එහෙම නෙවෙයි. පුපතෝනේ අවංකයි, හරි හිත හොඳයි ඒ සියලු දේවල්. මේ අතර වාරේදී ඔනෙක වතාව කරන ටෝනිට අයත් වත්තකට. ඒ හේතුව ඒ වත්තේ මුරකරු අසනීපලා ඉන්න හින්දා. මුරකරුට සිටින ලස්සන දියණියක්. ඒකේ නම මාලිනී. ඉතින් කොහොමවත් ටෝනිත් විජේ දෙන්නම මේ මාලිනී කෙරේ සිට යනවා. හැබැයි මේක දිනාගන්නේ විජේ. විජේ මාල්නිව දිනා ගන්නවා. හැබැයි ටෝනි එකට බොහොම ආශිර්වාද කරලා උදව් උපකාර කරනවා. හැබැයි හිත යටින් බොහොම තරහෙන් කෝපයෙන් ඉන්නවා. ඉතින් අන්තිම කොහොම හරි මේ දෙන්නා විවාහ වෙනවා, හොඳින් ජීවත් වෙනවා. මේ අතර වාරේ ටෝනි විශාල ව්‍යාපාර අර්බුදයකට වැටෙනවා. මේ අර්බුදෙන් ගොඩනැගෙන්නට නම් මුදල් ඕන. මුදල් හොයාගන්නට නම් කරන ක්‍රමවේදය තමයි සලමන්කොල්ලයක් සලසොම් කිරීම. මේ මන්කොල්ලයට විජේ කැමති වන්නේ නැහැ. නමුත් තමන්ගේ මිත්‍රත්වය පාවා දෙන්නවත් ඔහු අකමැතියි. මේ නිසා අකමැත්තෙන් වුණත් විජේ මේ මංකොල්ලේට සූදානම් වෙනවා. මේ මංකොල්ලේ අවසානයේදී පොලිසියෙන් ලුහු බඳිනවා. පොලිසියෙන් ලුහු බඳිද්දී ඒ සියලු මුදල් ටෝනිගේ අතට බාර දෙනවා විජේ. හැබැයි ඊට කලින් කියනවා මොනවා හරි වුණොත් මගේ භාර්යාවත් දරුවත් හොඳින් රැක බලා ගන්න කියලා. මේ පොරොන්දු අරගෙන තමයි මේ මංකොල්ලේට විජේ එකතු වෙන්නේ. කොහොම වුණත් අන්තිමේදී ටෝනිගේ අතට මුදල් යනවා. විජේ ගණන් දෙනවා හදිසි වැඩකට අවුරුදු කීපයකට විදේශගත වෙනවා කියලා. ඔහු ගෙදරට හොරෙන් හිරේට යනවා. හැබැයි මිත්‍රයා මේ මිත්‍රකම හරියට ඉෂ්ට කරන්නේ නැහැ. ඔහු කොහොම හරි උට අවශ්‍ය මාළනිය ලබා ගන්නට. මාළනියට දරුවෙක් සිටින කාන්තාවක්. ඔහු සියලු උත්සාහයන් දරනවා අන්තිමට නිවසම පිටලවා දමනවා මේ මවන්නේ දරුවෙක් සමග තනි වෙලා මිය යනවා. වසර කීපයකට පස්සේ විජේ හිරේ ඉඳන් එනවා. හිරේ ඉඳන් එනකොට ඔහු දන්නේ මේ සිදුවීම පමණයි. ඔහුව මරා දාන්න විජේ මරා දාන්න ටෝනි කණ්ඩායමක් තිබෙනවා. ප්‍රතිඵලය වෙන්නේ එතන ඉන්න එක පුද්ගලයෙක් මේකේ ඇත්ත කතන්දරේ පියදාස කියලා පුද්ගලයෙක් ඔහු ඇත්ත කතන්දරේ විජේට කියනවා. විජේ ඊට පස්සේ පලි ගන්නවා. මෙන්න මේක තමයි මේ චිත්‍රපටයේ කතාව. හැබැයි මේ චිත්‍රපටය නිර්මාණය කරද්දී රූපගත කරලා භාගයකට වැඩි රූපගත කරද්දී කේ.ගුණරත්න මහත්මයා දර්ශන තලයට ඇවිල්ලා චිත්‍රපටයේ සියලු දේවල් කරලා තියෙන දේවල් නරඹුවා. දැන් ওই කතාව අල්ලපු ගෙදර චිත්‍රපටයේ නිර්මාණය වෙද්දිත් එම්මස්තා अध्यक्षकरया पौद्गलिकव मा संग කියා තිබුණ කාරණාව. අල්ලපු ගෙදර 8 වතාවක් ෂූට් කරා කියලා. 8 වතාවක් රූපගත කරා කියලා. මොකද ඔහු බලගෙන මම මේ චිත්‍රපටයට කැමති නැහැ කියලා. දැන් මේ වෙලාවේ හදන්නේ ඊට වඩා ලංකාවේ මොන වෙට හිටපු ඉහළම සුපිරිම නළු නෙළි යුවල. කිසිම ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඒ නළු නෙළි වල වෙනුවෙන් චිත්‍රපටය වෙනම දුවනවා. ප්‍රේක්ෂකව වෙනම කරත් වෙනවා. එමෙතිදී ගුණරත්න මහතා චිත්‍රපටය නරඹලා ඒ නිෂ්පාදන අංශයේ බාර හිටපු චාල්ස් පෙරේරාට කතා කරගෙන චාල් මෙතනින් එහාට මේ ෆිල්ම් එකට වියදම් කරන්න එපා මේ ෆිල්ම් එක ආයහත් මොනවාද එන් මොරස්ගේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය ලෙනින් මොරස් ගාමිණී මාලිනී හැබැයි ගුණරත්නම්ට සැටිස්ෆැක්ෂන් කොමුණත් හොඳයි නරකයි චිත්‍රපටය සිනමාස් ලේබල් එකේ සෙසු චිත්‍රපටෙත් එක්ක බලනකොට ගාමිණී මාලිනී හිටපු චිත්‍රපටෙත් එක්ක බලනකොට ඒ තරම් ඉහළම ආදායමක් උපයන්නට සමත් වුණේ නැහැ කියලා කියනවා. ඒකට එක හේතුවක් තමයි खेदवाचकिन एकराकार केलवर वीम एक पत्तकिन एक दडिव बलपान्नट अति चित्रपटे कैमरा अध्यक्षने विवामदेवन संस्करणे बर्नार्ड रेजिनॉल्ड संगीत अध्यक्षने पीएलए सोमपाल व्यवसाय अध्यक्षने एंटन ग्रेगरी कला अध्यक्षने जे ए विंसन विषय निरूपणे के सुब्बैया चित्रपटे रूपकथकले हैंडल विजया चित्रकार मे मनोविट जे ए विंसन लंका चित्रकारयेन නැත්නම් සලෝන් ස්ටුඩියෝෙන් විජය ස්ටුඩියෝකට ඇවිල්ලා. මොකද මේ වකවාන් වෙනුවට සලෝන් ස්ටුඩියෝ එකේ ආයිතිය තිබුණේ K.ගුණරත්න මහත්තයාට සිනමා සමාගමට. ඒ නිසා ඔහු මේ චිත්‍රකාරයේ නැත්නම් විජය චිත්‍රකාරයේ කටයුතු කරන්නට වින්සන්ට් හැකි වෙනවා. චිත්‍රපටයේ සියලුම ගීත ප්‍රබන්ධය කළේ කරුණාරත්න අබේසි. මේ චිත්‍රපටයේ ගීත 8ක් ඇතුළත් වුණා. මේ විතය රස ගීතයයි ලතා වල්පොල ගායනා කළා. हद आचा बहलीनी एंजेलिन गुणतिलका गायना कला H.R. ज्योतिपाल एंजेलिन गायना कर गीत ओये प्रेमे पाठम किला देने देने ताई दसुनाई निलवंधिकु डैसे नगेना रहसे केन गीत एत කොට एंजेलिन गुणतिलका गायना कला पुंसंदमेन लस्सन होद केन गीत H.R. ज्योतिपाल समग अपहितना पतना देवल एंजेलिन गुणतिलका गायना कला H.R. ज्योतिपाल गायना कला ताम अदर जनप्रिय गीत මේ ගී කාටදයි ඔබ දන්නවා ඇති. මේ ප්‍රධාන චරිතය විජේගේ චරිතය රංගපෑවේ ගාමිනී ෆොන්සේකා, ටෝනිගේ චරිතය රංගපෑවේ TONY රණසිංහ, මාලිනී ෆොන්සේකා මාලිනී ලෙස රංගපෑවා. එඩි ජයමාන්න, ස්වර්ණා කහවිට, උදය දිසානායක, අරුණ ශාන්ති, ලයනල් දෙරණියගල, අග්‍රා සජීවනී, පියදාස විජේකෝන්, බන්දු මුනසිංහ, මොරිස් දහනායක, මාර්ක් සමරනායක, බියුලා ඩෑස් කරුණාරත්න, ෆරීනා ලායි, निम्मी देवी, ईएमपी भंडार, श्रेयानी फोंसेका, रेक्स कोडिप्पिली मे चित्रपटे सेसु चरित निरूपणे करा. හොඳයි නරකයි चित्रपटे අද කිසිදු රූපරාමක අපට ඉතුරු නැහැ. ඉතුරු තිබෙන්නේ මේ ගී කාටදයි ඔබ දන්නවා ඇති කියන ගීතය ඇතුළු ඉතුරු නොගීත පමණයි. විජයා චිත්‍රාගාරයේ විනාශ වූ අවස්ථාවේදී, ගිනිතබා විනාශ කළ අවස්ථාවේදී මේ චිත්‍රපටය ඒ ගින්නෙම අපට සදහටම අහිමි වී ගිය එක් චිත්‍රපටයක්.